ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමගා අලුත් වෙන Nokia. යුක්‍රේන සංචාරකයන් ගෙන්වීමේදී හා සංචාරය කිරීමේදී නිර්දේශ කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වී ඇති බවට දේශපාලන හා සිවිල් සංවිධාන විවිධ චෝදනා සිදු කරමින් සිටිනවා. ඇතම් සිවිල් සංවිධාන පවසන්නේ මෙමගින් රට තුළ කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි. පසුගිය දින කිහිපෙදී මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් මිරිස සහ යාල ප්‍රදේශවල සංචාරය කිරීමේදී නිරෝධායන නීති රීති පවා තැකීමකට ලක් කර තිබුණේ නැහැ. මේ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සංචාරකයන්ට පොළොන්නරුව සහ සීගිරිය සංචාරය කිරීම තාවකාලික වාර්තිටුවීමටද ක්‍රියා කිරීමටයි සංචාරක අමාත්‍යාංශය පියවර ගත්තේ. මේ වන විට යුක්‍රේන සංචාරකයන් 600කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබුව අතර මේ සංචාරකයන් ගමන්ගත් සෆාරි ජීප් රථයේ දුරන් ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කිරීමටයි පසුගිය දින කිහිපෙදී පියවර ගත්තේ. මේ සමග යුක්‍රේන සංචාරකයන් මෙරටට පැමිණීම සහ ඔවුන්ට මෙරටට පැමිණීමට පහසුකම් සැලසීමට පියවරගත් නිලධාරීන්ටද සමාජයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණා. මොකද මේක වෛරසයට අදාළ නීතියක්. තුර මේ වෛරසය දවස් 14ක් ඇතුළත ප්‍රචාරය වෙනවා නම් මේ වෛරසය දවස් 14ක් ඇතුළත නිරෝධායනය උන් නැත්තම් ආශ්‍රිතයෙක්ගෙන් තව කෙනෙකුට යන්න පුළුවන් නම් ඒ නීතිය වෙනස් කරන්නේ නැතුව වෛරසයත් එක්ක මේක කතා බහ කරන්නේ නැතුව සංචාරක ව්‍යාපාරයත් එක්ක හරි උදයන්ග විරුතුංග මහත්තයත් එක්ක හරි තව කාගේ හරි එක කතා කරලා මේක වෙනස් කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මං හිතන්නේ ඍජු ලෙසම මහා ජනතාවට පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. මේක ආරම්භයේදී මෙවැනි ගැටලු ඇතිවීම ස්වාභාවික නිසාම තමා නියම ව්‍යාපෘතියක් ලෙස මේක ආරම්භ කරේ. ඒ අනුව කටයුතු කරමින් සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන මේක ඉදිරියට කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. මේක මං හිතනවා ඉදිරියේදී සිදුවෙන එකක් නෑ. දැන් ඕගලන්ට බලන්න ඉරේ ඉන්න එක, ඉරේ ඉන්න ඕන එක එළියේ ඉන්නවා. හරි? දැන් මෙතනත් යාව ගිනියන්නේ තුන් දෙනෙක්. मेतन ते बदागर तू तेने मेकदम अदरटे तत्व इंडोन एम काम एलियन मे रट वेरदी विधि पालने करना සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 21 වෙනිදාට. එහෙම නැත්නම් 21 වෙනිදා ඉඳන් කියලා අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ සංචාරකින් විවෘත කරන්න. ඒ විවෘත කරන්න අපිට හඳුනාගත්ත මූලික ගැටලු විසඳගෙන ඒ සඳහා අපි සම්පූර්ණම සූදානමක් තියනවා එක එක කණ්ඩායම් වලට වගකීම් පවරලා ඒක කරන්න. සංචාරකෝ ඇවිල්ලා අපි කියන ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. සංචාරකෝ ගෙනාම හිරකාරෝ වගේ තියාගෙන අපි කරන්න සූදානම් නැහැ. එතකොට අපිට බෑඩ් ඉමේජ් එක. හැබැයි අවම දින ගානක් අපි දෙනවා. හැබැයි අවම දින ගානට වඩා අඩුවෙන් ඉන්නවා නම් විශේෂ අනුමැතියක් අරගෙන ඒගොල්ලන්ට බබල් එකේම ඉඳලා බබල් එකේම ගුවන් තොටුපළට ගිහිල්ලා අපව යන්න පුළුවන්. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ නැහැ. අපේ සමාජයත් එක්ක ව්‍යාපාරයේ අපේ ඔක්කොමලා ඒ කියන්නේ හෝටල් ට්‍රැවල් ඒජන්ට්ස්ලා ටුවර් ගයිඩ්ස් ඩ්‍රයිවර්ස් ඔක්කොමලාට අපිත් එක්ක එකට මේක කණ්ඩායමක් හැටියට ඉස්සරහට ගෙනියමු. මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඔක්කොමලා එකට වැඩ කරේ නැත්නම් අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක තමයි මගේ ලොකුම ඉල්ලීම අපේ ආයතනෙන් නම් ඕන වෙලාවක පැය 24 න් අපි ලැහැස්ති ඕගලන්ට උදව් කරන්න.